කොතනින්ද සද්ද ඉවර වෙන්නේ? අනේ පොඩි උන් ගිරව් කතා කරන වගේ තොරතුරු දෙනවා මෙතන ඉන්න නාකි නාකිච්චන්ගේ හෙට උදේ වෙනකන් අහන්න එකෙකුට උත්තරයක් දී ගන්න බෑ. මොකද කවදාකවත් එහෙම දෙයක් මේ කමටහනක් භාවනාවක් අනිත්‍යයක් ත්‍රිලක්ෂණයක් උකේ නෑ. ඉතින් නෙමෙයි නේ මොනව කරන්නේ නාකියොමට කන් ඇහෙන්නේ නැතිකම තියෙනේ කන් ලංකාවට කන් ලාවට නෑ ඉන්නේ. සාමාන්‍ය එක හැටි ලංකාවේ. එහෙම නැත්නම් මේ ළමයා ගැහුවේ නෑනේ හයියෙන්. ඒකට ගහන්න ඕනේ කියන එකයි ඔළුවට තමයි. හොඳටම තේරෙනවා ඒකවල. මේකයි භාවනාව කියන්නේ. මේක තමයි ලෝකේ තියෙන සියලුම කරදර නැතිකරන්න සද්දයක් දෙන්න සද්දෙට හිත තියන්න. එතකොට මේ සද්දෙ හිත තියාගෙනකොට අතීත කරදර නෑ, අනාගත කරදර නෑ, gedare ඉන්න හරක බාන රත්තරන් මිනිමුතු නෑ. එනිසා මේ සද්දෙ අහගෙන ඉන්නවා. ඒක ගරු කරලා සද්ද ඉවර වෙනවා නම් දැන් ඒකට උදව් කරපො සද්දෙත් නැති වෙච්චාම දැන් මොකද වෙන්නේ? අනිශ්චිතෝ. නිශ්චය කරගත්තු වස්තුව එයා කෘත්‍යයක් ඉෂ්ට කරනවා ගෙවල් දොරලා පියම් පසුන් ඔක්කොම අතාරිනු. මේ සද්දෙට හිත තියලා. ඒ සද්ද ක්‍රමයෙන් ගෙවෙනවා. ඒ සද්ද ගෙවන්න අපි මේ සල්ලි ගෙවලා නැහනේ. ඔච්චරයි හුස්ම කියන්නේ. ඕනම කෙනෙක් හුස්ම දිහා බලනට එන්නේ ගෙවෙනවා. ඒකට ආයේ මේ පිරිමි වෙන්න ඕනේ, ගෑනු වෙන්න ඕනේ, උපසම්පදා වෙන්න ඕනේ, පැවිදි වෙන්න ඕනේ, සියන්නිකාය වෙන්න ඕනේ, රාමඤ්ඤනිකාය. ඒ ඔය බයිලා නැහැ. ඒ මොකක්වත් නැහැ. හොඳට අහගෙන හිටියොත් ගෙවෙනවා. කිසිම කෙනෙක් එහෙම දෙයක් මේ හුස්ම දිහා අවුරුදු ගණන් බැලලා හරි වාර්තා කරලා තියෙනවද කියලා බලන්න ඉතිහාසෙවත් කොහෙ හරි. බුදුරජාණන්තේ කොහොමද වාර්තා කරන්නේ? දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. මහණි හුස්ම බන්නකොට දීර්ඝ හුස්මක් වැටෙනවා. ඊට පස්සේ රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. හුස්ම එන්නේ රස්ස වෙනවා, කෙටි වෙනවා. දීර්ඝව පේනවා කියලා කියන්නේ හිත ඇවිස්සලා තියෙන වෙලාව. හිත සමාධිගත වෙනකොට මේ කෙටි වෙනවා. ඉතින් මේක මේ භාවනාවේ දියුණුවක්. මේ තියෙද්දි සතිය තියෙනවා. මේකයි කරන්න ඕනේ කියන එක කොහොමද කියලා දෙන්නේ? දැන්වත් මට පැයකට වැඩි වෙලා ගිහිල්ලා තියෙනවා. ඒත් මන් දන්නේ නැහැ මං කියන අදහස සංවේදනය වෙනවද කියලා. සංවේදනය වුණත් කමක් නැහැ. අනිත් දවසේ භාවනා කරනකොට මේ එnde හුස්ම විකාරකටපත් වෙනවා, විපරිණාමයකටපත් වෙනවා, අනිත්‍යයටපත් වෙනවා, නොපෙනී යනවා. ඒ එnde සතිය වැඩි කරගෙන බලන්න හිටියොත් හරියට ඒකටම නිච්චර දීලා බලනවා වගේ, කන් නොත්තු කරලා බලනවා වගේ අපේ සතිය කොච්චර ඉක්මනට තප්පර දෙකකින් වැඩිද කියලා බලන්න. එnde මේ සද්දේ අහන්න නම් අනෙක් සද්ද ඔක්කොම පැත්තකට දාලා මේ සද්දේ දිහා පුදුමාකාර නිකන් ඈතින් ඈතට යන ආත්‍යන්තරවත් දිහා බලා ඉන්නා වගේ ඇස් කරවිල වෙනකම් බලන්න ඉන්න පුළුවන්. එතකොට ඒ අරමුණ කෘත්‍ය සිද්ධ කරනවා. සද්ද නිසා අතීත අනාගත හිතුවේ නැති වෙනවා. සද්ද නිසා අනුන් පිළිබඳව අදහස් නැති වෙනවා. මම දැන් මෙතන අහනවා කියන සද්දෙට එනවා. මේ සද්දෙ ගෙවෙන හැටි බලන එකයි මෙයාගේ දැන් අමුණුව ගන්න එක අවුල ගන්න එක සිද්ධ වෙනවා සද්දෙට හිත දැමීමෙන්. හරි සත්‍ය පිහිටියා. මේ සද්දෙ ගෙවෙන හැටි දිගට බලන හිටියොත් ඒ තප්පර දෙක තුන ඇතුළත සතියේ වර්ධනය තීවුණු භාවය තීක්ෂණ භාවය මනුස්ස හිතකට හිතා ගන්න බැරි තරම්. නමුත් යෝගාවචරය හිතන්නේ සතිය කැඩිලා අරමුණ නැති වුණා, සමාධිය නැති වුණා, බලන්නකෝ ඉතින් දැන් යණේනමක් නැති වුණා, තරුංගලේ නූල කඩලා ගියා, බොක්කේ ඉඳදීම පෙකිනෙවෙද කඩලා ගියා, ඉතින් අනේ කොහොමද දැන් කමටහන් සුද්ධ කරන්න කියලා අර වෙච්ච සිද්ද වෙනදී උත්තරේ ප්‍රශ්නයක් කරගන්න. අහගෙන ඉන්න මෙතෙන් ඉන්න හැමදාම එන්නේ එකට හැමදාම ওই ධර්ම සාකච්ඡා වෙනවා. කවදාකවත් කෙනෙක් මේක මේ බුදුන් බලාපොරොත්තු වෙච්ච විදිහට උපසීවමානක ඇස බලාපොරොත්තු වෙච්ච විදිහට මේ ගෙවි යෑමයි බලන්න තියෙන්නේ. ආනපනේ නෙවෙයි. ආනපනේ බලලා ඉපයි ගෙවීම බලන්න. ඒ නිසා ඔබ 100-200ක් ආනපනේ නිවන වගේම ගනි. එනේන හුස්ම නැත්තං එන්නේන හුස්ම ක්‍රමයෙන් ගෙවෙන හැටි බලන්න අරගත්තොත් අපි ආනපනේට ප්‍රේම කරනවද වෛර කරනවද? අනේ මගේ මේක කියලා අරගෙන සාක්කුවේ දා ගන්නවද? නැත්නම් අනේ මූට කොච්චර ප්‍රේම කරත් මේක පැදුරලත් නොකැපැල්ලා යනවා.
එතකොට මොකද වෙන්නේ මේ හිතට මේ මනාපමනාප දෙකට? ආගියතක් හොයන්නේ නැහැ. රුචි අරුචිකම් වලට මොකද වෙන්නේ? ආගියතක් නැහැ. මේ රුචි අරුචිකම් ඇතිකරන්න අපි නොදන්නා කල්පකෝටි ගාණක් මේ හිත දූෂණය කරගෙන රුචි අරුචිකම් ඇති කරගෙන තියෙනවා. අපි අම්මල දාත්‍ර මේව පොවනවා අපට. නැත්නම් ඒක නැතිකරන්න හරියට මං කියන්නේ කාරණාව දැනගත්තොත් එච්චර වෙලා යන්නේ නැහැ. ඒකද අපි බලාපොරොත්තු වෙන්නේ මෙතන මේ පරියන්කයක් කරලා. ඒකද අපි බලාපොරොත්තු වෙන්නේ මේ සක්මනක් කරලා. ඒකද අපි බලාපොරොත්තු වෙන්නේ දත්මන්දින කොට සතිමත් වෙලා. ඒකද අපි බලාපොරොත්තු වෙන්නේ නාන කොට සතිමත් වෙලා. ඒකද අපි බලාපොරොත්තු වෙන්නේ කැම කනකොට මේ එනේන රස අනික් රසයේ ප්‍රතිස්ථාපනය කරන. පියවරක් తినනොට මේ පියවර ඉවරයි. මේ පියවර తినනොට අර ඉවරයි. දැන් කොච්චර ආසද තබන පියවර බලන්නමත් ගෙවෙන පියවර බලන්න යන්නත් එපා වැටෙනවා කලන්තේ දානවා මේ පියවරක් තබනකොට අනිත් පියවරට මොකද වෙන්නේ කියලා බලන්න ගියොත් පුදුමාකාර අවුලකටපත් වෙනවා ඉතින් අපි ඕක පොඩි උണ്ട කියලා දෙනවා ඔයා බලන්න ඇවිදින හැම වෙලාවෙම තනි කකුලෙන් ඉන්නේ මේක තියෙනකොටම අරක යනවා මේක තියෙන එතකොට පොඩි කාට හිතෙනවා යකෝ මේක බනෝට වම් කකුල කියලා කියනවනේ දකුණ දන්නේ නැහැ දකුණ කිව්වොන වම් දන්නේ නැහැ ඉතින් මේක මේ කාරණාව දකින්න දන්නේ නැති කැලලටනේ හිත දාන්න ඕනේ දන්න දේවල් වල හිත දෙමෙ තමයි කුණු හරප කියන්නේ ඒක තමයි අධ්‍යාපනය කියන්නේ ඒක තමයි මනුස්සයා විනාශ කරපු දේ තාම දන්නේ නැති විදිහක් ඉන්නවා මේ ධර්මයේ තියෙන්නේ නොදන්න කැලේ දන්න දේ හොඳට සතිය පිහිටලා දන්න දේ හොඳට සමාධිය පිහිටලා දන්න අරමුණ හොඳට අල්ලගෙන බලන්නේ මොකටද මේක ගෙවෙන හැටි. ඉවුරට පදිනකන් අල්ල ගන්නවා. එයාට ගිය ගමන් අත ඇරියා පැන්නා. ඉතින් මේ ටික කියලා දෙන්න මේ නැත්තම් මේකට අවධානය යොමු කරන්න මං හරි අසරණ තත්ත්වයකට පත් වෙන්න ඉඩ තිබුණා. දවල් ඒ කමටහන් වාර්තා ටික මං නා හිටියානම් ඒක සමහර දෙනෙක් කියලා තුනේ ඉන්දෙන් දානපඩ කිවිල යනවා. කිවිල යනවා නිදිමත වගේ එකක් එනවා. මට එපා වීමක් වගේ එනවා. විහිසකර තත්යක් එනවා කියලා හරි හරි වැරදි හරි වාර්තා කරන කීප දෙනෙක් හිටියා. ඒතරට මට නිකන් ඇඟට පණ එනවා වගේ ලේහුණු ගතියක් එනවා. මොකද සමහරෙක් මේක තේරුම් ගන්නේ. ඒගොල්ලත් ඔයගොල්ලෝ නේ තේරුම් ගන්න තියෙන්නේ මම කියලා නෙවෙයිනේ. මම දුන්නේ ගමඩහනක් විතරනේ. මේ පටිගත කරපු ධර්ම දේශනාවේ ඕගොල්ලන්ටෙන් කියනට ඕගොල්ලන්ට තේරෙනවනේ මේ තේරුම් ගත්ත මනුස්සයා මේ නිවන් දකලා රැස් වීදලා මේ බුදු රැස් වීදෙන මනුස්සෙක් නෙමෙයි අපි වගේම කුසියම්ම කෙනෙක් අපි වගේම ගොවියෙක් අපි වගේම මනුස්සෙක් ඉතින් එයා දකිනවා එයා එක වාර්තා කරනවා කිසිවක් නොකිසිවක් වටපත් කරගන්නේ නැහැ දෙයක් නොවෙන දැනපත් වෙන හැටි දෙයක් කරගෙන ඕනේ කිසිවක් කරගෙන ඕනේ නොකිසිවක් වටපත් වෙන්නේ එසා නොකිසිවකින් බානාව පඩංගට පඩංගට